කොහොම ඇටයක් අපි ගිහිල්ලා කොරියාවේ ගනල්ල හිටියොත් මොකෝ මේ කොහොම පැන්ඩරප් එන්නේ නෑනේ කොහොම කොහොමමයි මේ කියන්නේ මිත්‍යාවනේ බලන්න තුරුණුවන්ට මුල් තැන දීලා තුරුණුවන් ළඟ දන නමල වැඩ කරපු හැම රජෙක්ම අතීතේ රට සස්වේ කළා දිනවද නැද්ද නෑ එදාට අපේ පිළිරුව අමල වැඩක් නෑ ඒ පිළිරුව වලට මල් පහක් දීලා නනේ මේක කිව්වනේ මේ යෝධයගේ ගැවඩක් නෑ මැරිලානේ දැන් ගිහිය වහනකම් කරන්න පටන් ගන්න මහනුන් ගිහිකම් කරන්න පටන් ගන්න ඒකත් පටලවිලා ඔය මොන බලවේග ගොඩනැගුණත් ලේසියෙන් අපි මට්ටු කරන්න බැරි જાතිය ඊට හේතුව අපේ ඓතිහාසික જાතිය තරවට විතරයි කියන්නේ තරුණ පරම්පරාව විතරයි මේක වෙනස් කරන්න පුළුවන් ඒ වෙනස අපේ තරුණ කරලා පෙන්නනවා අපි ජනාධිපතිවරණය කරන එක තුන හොඳම හොඳම උත්තර නෝන අනාගත ආරක්ෂාව තහවුරු කරගන්න අපි හැමදාම කියන වගේ රටවට ගල වැටපැද ගන්න දැන් තමයි අවස්ථාව මේ ලෝකේ ගෝලීය සුළුතරය දැන් අපි පාසල් සමාදන් වෙලා කටයුතු ආරම්භ කරමු. নমস্কারයි. ධම්ම සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාලේන ධම්ම සාකච්ඡා
සා ඒතං මංගල මුත්ත මං සොප්පන්ස විහාරස්ථානයේ පෙලාංකීය දරුවන් වෙනුවෙන් ශේෂයෙන් සෝල් නගරයේදී විවිධ රැකියාවන් නිරතව ඉන්න අපේ සිංහලයන් වෙනුවෙන් ආගමික කටයුතු සම්පූර්ණ කරමින් උතුම් මෙහෙවරක නිරත වෙලා ඉන්න ගමැතිගම අපේ මුදිත හාමුදුරුවන් වහන්සේ එවගේම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට ඒ සියලුම කටයුතු වලදී සියලු ශක්තිය ධෛර්යය එකතු කරගෙන තේගු ශ්‍රී ලංකා රාමයේ අපේ පන්සලේ කෘත්‍ය අධිකාරී වහන්සේ හැටියට කටයුතු සිද්ධ කරන අපේ මෙලවැද්දේ පියනන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ එවැගේම දේවාචිසර හාමුදුරුවන්ගේ විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ පණ්ඩිත හාමුදුරුවෝ සහ මේ විහාරවාසී වැඩ ඉන්න අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලුම දෙනා වහන්සේගෙන් අවසරයි අපේ තානාපතිතුමා ඇතුළු මේ මොහොතට එකතු වෙන ආදරණීය සිහල පිනතුන් තේගු ශ්‍රී ලංකාරා මහේ පන්සලේ විජිත වංශ හාමුදුරුවෝ අපිට ආරාධනා කෙරුවා පුළුවන් තරම් ඉක්මනින් හාමුදුරුවනේ කොරියාවට වඩින්න කොහොමහරි කාලය වෙන් කරගන්න දින 7-8කට කියලා. ඒ අනුව අපි මුදිත හාමුදුරුවෝ ආදි වශයෙන් කොරියාවක් පන්සල් වලින් වගේම අපේ තරුණ දරුවෝ නොඑක් ආගමික කටයුතු සංවිධානයේ කොට තිබෙන අවස්ථාවක අපේ මුදිත හාමුදුරුවෝ පළමු වෙනි වැඩසටහන හැටියට සොප්පන්සා විහාරස්ථානයේ මේ සාකච්ඡාව සංවිධානය කරන්න අවශ්‍ය වටපිටාව පිළියෙල කෙරුවා. අත්‍යවශ්‍යයෙන්ම තරුණ දරුවෝ දැනගත යුතු කරුණු ටිකක් කියලා දෙන්නයි මේ ආවේ. මොකද පෞගිය මාසෙ යුරෝපීටි මාසික දවස් 5ක් ඒ ගිහිල්ලත් කලේ ඒ දැනුවත් කිරීමම තමයි. ඉතින් ගොඩ මතක තියාගන්න අලුත්ම වෙපන් එක මොකක්වත් නෙවෙයි දුරකතරේ තමයි. ආ කරුමේ කියන එක එන්න පුළුවන් ඉන්බොක්ස් එකට. ඒක නිසා මේ මොකද මම ඇවිල්ලා ඉන්නේ වෙන රටකට. ඒකට අපිට උවමනාව තියෙන්නේ හරිදී හරි හැටියට දෙන්නල දීම අත්‍යවශ්‍යයෙන්ම සිංහලයන් හැටියට දැනුවත් විය යුතු කරුණු ටික දැනුවත් කරන්නයි අපිට ඕනේ. අපිට දැන් ලෝක පුරා ඉන්න හතුරෝ ඇති. දැන් අපි මේ බලවේගවලට මුහුණ දෙන්න රටක් විදියට ඇත්ත වශයෙන්ම ගොඩනගෙන යොමනාව. ඉතින් ඒ නිසා තමයි මම අර නමස්කාර පාඩේට පස්සේ ගාථා පාඩයක් ඉදිරිපත් කළේ කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමහ. කාලීනව අපි ධර්මයේ පිළිබඳව ඒ ධර්මය ආරක්ෂා කරපු පිළිවෙල පිළිබඳව සාකච්ඡා කළේ තමයි ඒක මංගල කාරණාවක් හැටියට බුදුහාමුදුරුවෝ දැක්කේ. ඉතින් ඕනෑම ජන කොට්ටාසයක් ඕනෑම ආගමක් අදහන ජන කණ්ඩායමක්
විවිධ දුක්ඛ දෝමනස්යන්ට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් මේ වර්තමාන කාලේ ගත්තොත් අපි සිංහලයන් හැටියට බෞද්ධයන් හැටියට බොහෝ අභියෝගවලට මුහුණ දෙන කාලයක්. ඉතින් ඒ කාලේදී අපි සාකච්ඡා කරන්න ඕන කොහොමද අපි මේ අරුබුදවලට මුහුණ දෙන්නේ? කොයි විදියටද අපි අපේ භාවිතාවන් සකස් කරගන්නේ? ඒ වගේම කොහොමද භික්ෂුන් වහන්සේලා හැටියට බහුජන හිතාය, බහුජන සුඛාය, බොහෝ ජනතාවකගේ හිතසුව පිණිස අපේ ධර්මචාරිකාව කොහොමද කරන්නේ කියන එක ගැන අපි කවුරුත් සාකච්ඡා කරන්නේ. ඒ නිසා පළමුවෙන්ම අපි ඔයත්තන්ට මතක් කරන්න ඕන, අපි මොන ගැටලු, මොන ප්‍රශ්න, මොන අවිද්‍යාත්මක දේශපාලන කාරණා වලින් අපි හෙම්බත් වෙලා හිටියත් දැන් අපි සතුට වෙන්න ඕනේ ජාතියක් විදිහට අපි සියලුම විද්‍යාවන් පරාජය කරන ජාතියක් විදිහට අපි එකතුනක් අපිට දිනන්න පුළුවන් කියන කාරණාව අපි ඔප්පු කරලා තියෙන වෙලාවක් නේද? අපිට බෑ 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 කියන්නේ හිතුවේ. ඉතින් ඒ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය ඇතුළේ හැමදාම කියන්නේ මේ ජාතිය බෙදල දුර්වල කරන එක තමයි. ඒ කියන්නේ කාට හෝ බලය ලබා ගැනීමට පක්ෂ කණ්ඩායම් වලට බෙදුනහම ඉතින් මිනිස්සු බෙදන්න ඕනේ. මිනිස්සු බෙදන ඔය විදිහේ බොරු කියන්න වෙනවා. ඔක්කොත් තමයි ඇත්ත. තවදුරටත් අපිට බෙදෙන්න බෑ. තවදුරටත් අපිට බෙදෙන්න බෑ. මොකද බෙදෙන්න කාලෙකුත් නැහැ. හේතුව ගෝලීයව ගත්තොත් මේ ලෝකේ ජාතීන්, ජන වර්ග ඒ සියලු දෙනා දිහා බැලුවාම ගෝලීය වශයෙන් ගත්තාම ගෝලීය සුළුතලය වෙලා තියෙනවා. ඉංග්‍රීසියෙන් නම් අපි කියන්නේ ග්ලෝබල් මයිනෝරිටි කියලා. මේ ලෝකේ ගෝලීය සුළුතලය අපි. එනිසා ගෝලීය සුළුතලය වෙච්ච අපිට තියෙන ත්‍රෙක්ස්, අපිට තියෙන තරජන සුළුපටු නැහැ. ඒ වගේම ලේසියෙන් අපිව මට්ටු කරන්න බෑ කාටවත්. ඒක තමයි විශේෂත්වය. ඔය මොන බලවේග ගොඩනැගුණත් ලේසියෙන් අපිව මට්ටු කරන්න බැරි જાතිය. ඊට හේතුව අපේ ඓතිහාසික જાතිය. ඒක නිකම්ම නිකන් මේ කඩලතෝරි නෙවෙයි අපි. අපේ ඓතිහාසික જાතිය. ඒ ඓතිහාසික જાතියේ කතාව කතාව පිළිබඳ සටහන් තබල තියෙනවා. මහාවංශය කියන්නේ ඒකටනේ. නේද? අපේ පරපුරේ පැවැත්ම පිළිබඳ කතාව ලියලා තියෙන පොතේ. ඒ විතරක් නෙවෙයි සිංහලයන්ගේ කතාව ලියලා තියෙන කොටලා තියෙනවා ගලේ. නිකම්ම නිකම් කොළ කෑලි වල විතරක් නෙවෙයි. මේක ගලේ කොටපු මකන්න බැරි ඉතිහාසය සහිත ජාතියක් අපි. ඉන්ද්‍රක් කනේ කට ආරම්භ වල මේක කොටලා තියෙනවා, සෙල්ලිත වල කොටලා තියෙනවා. ශිලා ලේඛන හැටියට ඒ තාමී ගල්පෝරු ඒවා හැම විරාජමානයි. ඒ නිසා ඒ මකන්න බැයි. මකන්න බැරි සතහන් සහිත જાතිය. නමුත් ඇත්ත වශයෙන් අපි තවමත් හොයනවා. අපි જાතියක් විදිහට මේ තරම් කොහොමද විරසක වුණේ, මේ දුර්ගුණ ඇතුළු මේ කොහොමද අපේ ජීවිතවල නේද? ඒක මන්දනේ මරණ තාම හිතාගන්න බැරි හේතුවක් එක. මොකද අවුරුදු 2500ක් බරව ජාතියක් නේ අපි. නමුත් අර යටත් විජිතයෙන් පස්සේ 1915 අපි සම්පූර්ණ යටත් විජිතයක් බවට පත් වුණා. සුතෝ සුදු අධිරාජ්‍යයන් විසින් අපි යටත් කරගත්තා. ඒත් අපේම දුර්වලකම් හින්දා නැත්නම් සුද්දේදා පාඩම ඉගෙන ගන්න යන්නේ. ඒත් අපේ සම්පතියන්ගේ තිබුණු මේ දෙන්නතාවයේ නිසා ඉදත් වැටුණා. නමුත් අපි ආපහු නැගිට්ටා. 47,000 ලබා ගත්තට පස්සේ සුද්ධ හදන්න දුන්න ක්‍රමයක් අපිට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් සුදු අධිරාජ්‍යයන් යටත් කරපු හැම රාජ්‍යයක්ම ඒගොල්ලෝ නිදහස ලබා දුන්නා කියලා කිව්වට ඒගොල්ලන්ගේ නීතිය පරිපාලනය විසින් ඔවුන්ගේ පාලනය ගෙනිච්චා. ඒකට කිව්වේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා. බෙදා වෙන්කොට පාලනය කිරීම.
විද්‍යාත්මක විදිහට අපිට තාමත් බැරි වෙලා තියෙනවා මේ සුද්ධ හදපු අනපනත්වත් වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට 1931 ගේ තමයි අපේ මුතුන් මිත්තෝ හදපු විහාර දේවාල ගම්වලට සුද්ධ ඇවිල්ලා විහාර දේවාල ගම් පණත හැදී. තාම බැරි වුණා ඒක සංස්කරණය කරගන්න. ඊළඟට දැවුටික හැදුවේ අපේ මුතුන් මිත්තෝ. හැබැයි වාරි මාර්ග පණත හැදුවේ කවුද? සුද්ධ. සුද්ධ තාපින් ගලන් විදිහට මෙහෙමව මෙහෙමනෝ අනේ අර වැඩි තාක්ෂණිය දන්න අප්පුහාමිට බෑ වැඩි කෝණයක් ගහලා අදටල වැඩ දෙක කරගන්න. මොකද වාරි මාර්ග දෙදරගෙන වාරි මාර්ග පණත උස්සගෙන වනජීවි අපේ සම්පත් පණත හැදුවේ සුද්ධ. ඔය විදිහට ගත්තයින් පස්සේ දැන් පරම්පරාවට විතරයි කියන්නේ මේ තරුණ පරම්පරාවට විතරයි මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස අපේ තරුණය කරලා පෙන්නනවා. අපේ ජනාධිපතිවරණය කියන්නේ ඒකට දුන්න හොඳම උත්තර අපිට අරුත නමන්න බෑ. අවුරුදු 60-70 මිනිස්සු අපිට නමන්න බෑ. හැබැයි ලෝකයේ පිළිබඳ අවබෝධයක් දැන් අපි හැමෝටම තියෙනවා. දැන් ඉස්සර නම් සාමාන්‍යයෙන් ගෙදර ඕනෑම දෙයක් මේ ගෙදරදී අපි පොඩි කාලේ ඕනම දෙයක් දැනගන්නේ කාගෙන්ද? ගෙදර ඉන්න වැඩිහිටියාගෙන් නේද? කොම්මුත් සීයාගෙන් එහෙම නැත්නම් අයිය මුත්තා අම්මා ආදී වශයෙන් ඔබෝ ඇයි තමයි ගෙදර ඉන්න දැන මුත්තා. අනේ මේක මොකද්ද සීයේ? මේක මොකද්ද අත්තම්මේ? දැන් අත්තම්මලා අපේ අම්මලා තාත්තලා ඔක්කොම දැනගන්න කාගෙන්ද? ගෙදර ඉන්න පොඩි මෙකාගේ. ඌ තමයි ගෙදර ඉන්න මහදැන මුත්තා. ඇයි? ඔබෝගේ මතේ මේ දුරකථනයක් තියෙනවා. දැන් කාටවත් බොරු කරන්න බෑ. මොකද්ද කියලා මේ විනාඩි දෙකෙන් හොයලා දෙනවා මෙන්න. ආ මේක තමයි මෙන්න සීයේ. සීයලට දැන මුත්තා ගන්න දෙන්නේ අපේ පොඩි ඌ. එක තේරෙන්නේ මොකද්ද? මේ අභියෝගේ බාර ගන්න තියෙන අපිට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. අපිට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මට මූලික වශයෙන් මතක් කරන්න තියෙන්නේ අපේ ජාතියක් විදිහට අපේ ජාතිය දුර්වල කිරීම සඳහා ඉතාම බරපතල අන්දමේ භයානක අන්දමේ සංස්කෘතික ඝාතනයක් සංස්කෘතික ආක්‍රමණයක් ක්‍රියාත්මක කරන අපේ රටේ කිසිම ජාතියක් මරන්න බෑ සංස්කෘතිය මරන්න බෑ. අපිට කතා කරන්න තියෙනවා නම් අවුරුදු 2000 ගානක උරුමයක් ඒ බෞද්ධ උරුම මොකක් හරි සංස්කෘතිය කියලා අපි කතා කරනවා නම් ඒ බෞද්ධ සංස්කෘතිය. මොනවා හරි මේ ජාතිය සතු වක්කමක් තියෙනවා නම් ශිෂ්ටාචාරය ඒ බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම්ව ගොඩනැගුණු අපේ වක්කා. අපි නිකම්ම ජාතියක් නෙවෙයි මේ ලෝකෙ. ඓතිහාසික ජාතියක්. ඓතිහාසික ජාතියක් සතු ලක්ෂණ තියෙනවා. ලෝකෙ හැම ජන වර්ගයකටම රටක් නෑ ලෝකෙ. ජන වර්ග කොච්චර ඉන්නවද? ඉන්දියාවේ ගත්තොත් ජන වර්ග 400කටත් වැඩි ජීවත් වෙනවා. භාෂාවල් විතරක් කතා කරනවා 400කට වැඩි. මියන්මාරේ ගත්තොත් ජන වර්ග 137ක් ජීවත් වෙනවා. ඒ 137 අර මියන්මාර අයිතිවාසිකම් කියන්නේ නෑ. කියන්නේ ජනවර්ග ජීවත් වෙන ලෝක කොහොමද දැන් 7000ක් විතර හැමෝටම තමන්ට කියලා අරගෙන රටක් නැහැ. අපි ගත්තොත් අපි ගොඩනඟපු මහා සංස්කෘතියක් තියෙන එක දිගට එක ආගමක් අපි ආරක්ෂා කරලා තියෙනවා. පුදුම ලස්සන භාෂාවක් අපිට තියෙනවා. විතරක් නෙවෙයි මහා පින්වත් මහ පොළොව මොහොතෙන් වටලෙච්ච ලස්සන දූපතක්. මේ දූපතේ මේ දූපත ගැන දූපත පිළිබඳව දූපත් ගැසියන් පිළිබඳව ලෝතර බුදුහාමුදුරුවෝ මොකක් දේශනා කළේ? මම අනන්ත කාලයක් සංසාරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන බුදු වෙන්න බෑ ලේසියෙන්. බුද්ධත්වය කියන්නේ හරියම දුර්ලභ එකක්.
ලෝතුරා බුද්ධස්සේ ලබන්න නම් බෝධිසත්වයෙක් ආත්ම භාව සිය ලක්ෂ ගණනක් පෙරම් පුරනවා. ඒක පෙරම් පුර පෙරම් පිරීමක් විතරක් නෙවෙයි, ඒක මහා සංසාර පරීක්ෂාවක්. ඉපදීපදී මෙරි මෙරි සංසාරේ මහා ගවේෂණයක් කරන බෝධිසත්වයෙක්. ඒ ගවේෂණයේ ප්‍රතිඵලය තමයි බුද්ධත්වය. හිතන්න මේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගිය තැන අවම තරමින් තමන්ගේ මෞදමෝපිය බලන්න කපිලවත්තුවටවත් උපතලාද කිමුල්වතටවත් කොහෙවත් වැඩි නෑනේ බුදුහාමුදුරුවෝ නේද? මුලින්ම වැඩම කළේ කොහෙටද? අපේ දූපතට. සද්දෙනොත් කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේදී පතිත්තිසති දේවින්ද ලංකායම්ම ශාසන සද්දෙනොත් කියලා මගේ මේ මම අවබෝධ කරගත්ත ලෝක සත්‍යයගේ හිතසුව පිණිස දේශනා කළ උත්තර සද්ධර්මයේ ආරක්ෂා කරන්නේ ආරක්ෂා වෙන්නේ සිංහල දූපතට. දැන් මේ ලංකාව කියන්නේ පාලියෙන් මේක හැදෙන්නේ සිංහල දූපත. දූප කියන්නේ දූපත, සිංහලයන්ගේ දිවයින, සිංහලයන්ගේ දූපත මොදෙක් වටවෙච්ච. මේ තමයි මේ ධර්මය රැකෙන්නේ කියලා. කවුරුන් අතට අපිව වටන්න හැදුවත්, අපිට කොහොම වරද්දන්න හැදුවත් හරි හෝ වැරදි අපි අවුරුදු 2500ක් මේක රැකලා තියෙනවානේ. මොනතරම් අභ්‍යන්තර කෝලාහල, බාහිර ආක්‍රමණ ස්වභාවික විපත්, ඔච්චර මොන දේට මුණ දීගෙන හරිය අපිනේ මේ ධර්මයේ අවුරුදු 2600ක් මේක ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඒක සේමසේකක් නෙවෙයි. මතක තියාගන්න සුද්ධ අපි අවුරුදු 498ක් අපි අල්ලන් හිටියා. සාමාන්‍යයෙන් අවුරුදු 100කට වඩා අල්ලන් හිටපු හැම රටක්ම ඒ තපේ රටවල තමන්ගේ සංස්කෘතිය මරා දාලා තියෙනවා. භාෂාව නැති කරගෙන තියෙනවා. ආගම ධර්ම නැති කරගෙන තියෙනවා. හැබැයි අපේ රටේ අවුරුදු 400 ගණනක් ඒගොල්ලෝ අල්ලගෙන ඉඳලා 107යි. අතෝලිකරණය කරන්න පුළුවන්නේ 107යි. ඒ නිසා අපි නිකම්ම නිකන් ජාතියක් නෙමෙයි. අපිට හරි වැඩ පිළිවෙලක් අපි බොරු කිරීමක් විතරයි නැත්තේ රැකේ. දැන් පුනරසර මේක වෙයි ඉස්සරහට බය වෙන්න එපා. අපි අවුරුදු 2000 ගණනක් මේක රැක්කා. ඉදිරියට මේ ධර්මය අපි රකින්න ඕන. ඒ විතරක් නෙමෙයි අපිට විශාල ආඩම්බරයක් ඇති කරගන්න. අපි විශාල ආඩම්බරයක් ඇති කරගන්න ඕන. කොහොමද විශාලද? අවුරුදු 2000 ගණනක් තිස්සේ නොකිලිටි ලෙස මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ ආරක්ෂා කළ කෙනිටා. ඒ කියන්නේ ලෝකේ භූතාංග ගත්තත් එහෙත් ත්‍රිපිටකයක් තියෙනවා. මෙන්මාරෙත් තියෙනවා. තායිලන්තෙත් තියෙනවා. ඒ හැබැයි නොඑක් විදිහ වෙනස්කම් වලට බඳුන් වෙලා. නමුත් නොකිලිටි ලෙස පොඩ්ඩක්වත් වෙනස් කරන්න නැතුව ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරපු එකම ජාතිය. ඒ නිසා අදත් මුළු ලෝකෙම තේරවාදී මූලස්ථානයේ හැටියට ලංකාවට කරු කරනවා. ලංකාවට සලකනවා. තවමත් මියන්මාරේ වලදෝගේ මතකයි මම ඔය මියන්මාරේ ගිහිලාවක ශ්‍රේදගොන් චෛත්‍ය ළඟ පැරණි මිනිස්සුලු පරම්පරාව නෙවෙයි පැරණි හාමුදුරුවෝත් එක්ක ඔය වන්දනාවට එනවා. ශ්‍රේදගොන් ඉඳන ඒ වචන විතරක් අපිට තේරෙනවා. අපේ භාෂාවක් ලංකායන් 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 කියලා වදිනවා. ඒ පැරණි මිනිස්සු ගාථාවක් කියලා ලංකාව දෙසට වදිනවා මහත්තයෝ. තව ඔයගොල්ලන්ට කියලා බලපෑයි ශ්‍රේදගොන්ට. තවම ලංකාව දිහාට වදිනවා. ඇයි? මේ තේරවාදී ධර්මයේ නොකෙලෙට ලෙස ආරක්ෂා කරපු නිසා. එතකොට ඒක ආරක්ෂා වෙන්නත් හේතුවක් තිබුණා. අපේ තියෙන්නේ අවිච්ඡින්න සංඝ පරම්පරාවක්. ඉතින් කොහෙන්වත් බිඳිලා නැති සංඝ පරම්පරාවක් ලංකාවේ. ඒ ශාසනය පිළිදෙන්නේ ලංකාවේ විතරයි. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සංගායනාවක් පවත්වලා කොහොමද මේ ධර්මයේ ඉස්සරහට ගෙනියන්නේ කියලා සාකච්ඡාවක් ඇති වුණ වෙලාවේ මේ ත්‍රිපිටක ධර්මයේ කොටස් තුනකට බෙදාගත්තා. සූත්‍ර විනය අධිධර්මයේ කියලා. විනය පිටක
පිටකේ බාරව හිටපු පාලි මහරහතන් වහන්සේ බාරගත්ත ඒ වැඩ කොටස. අපි අපේ ලෑකම තියෙන එතෙන්ට. රූපාලි මහරහතන් වහන්සේගේ ගෝලය මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන දායකයා කවුද? අශෝක අධිරාජයා. එතකොට මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන්නේ 84,000 වෙහෙර විහාර කළත් වැඩක් නැහැ, තමන්ගේ ලේන් උපන් කෙනෙක් ශාසන ලැබුණු කරන්නේ. එතකොට තමයි ශාසනයේ අයිතිවාසිකම ලැබෙන්නේ කියලා ඒ අනුව මහින්ද හම්බුරෝ ලංකාවට වඩිනවා. අපි උන්වහන්සේ පිළිගත්තේ දෙවනි බුදුන් හැටියට නේද? අනුබුදු මිහිඳුවරණ පිළිගත්තේ. එතකොට උන්වහන්සේ ආවයි කියලා අපි නිකම්ම නිකන් එක බාරගත්තේ නැහැ. සිංහ රාජවංශ කුමාරයෙක් ප්‍රෞඪාවට පත් කළ අරිට්ඨ කියලා. එදා ඉඳලා නොකෙලෙටි ලෙස මේ සසුන් පැවැත්මි හරි දිග කතාවක් පැහැදිලි කියන්න පුළුවන් සාසන පරම්පරාව ප්‍රසිද්ධ නම් ටික. එදා ඉඳලා මේක කෙනා බලන්න දැන් අපි හාමුදුරුවෝ හඳුන්වනකොට දැන් ඔබතුමාලගෙන දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ඔබතුමාලා එක මතක් කරා මේ විශේෂයෙන් මේ විදේශ සේවයට දැන් අපි ඉදීම් කරලා තියෙනවා. දැන් අපිට හරි ප්‍රශ්නයක් දැන් ඔය ෆීල් කරනකොට සර්නේම් මොකක්ද කියලා හනම් මිඩල් නේම් අපිට හැමදාම නැහැ නේ මහත්මයෝ. අපේ නම ගමේ නම අපි මේ දෙවනි උපතනේ ඉස්සලා මොන හරි අපතෙන් කියලා අදහර ඉන්නවා. මේ අපි හිටමුකෝ මේ 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 අප්පුහාමිලාගේ මොකක් හරි කොල්ලගේ නමක් මේ කියන්නේ මහරේද කන්නේ මහරණාට පස්සේ දැන් ගම් මැද්දේ ගම් දැන් මැද මැද්දේ හදරකෝ ඈ කැටේ පොළ මංගල ගොඩක් තියෙන්නේ. ඔබම හොම හොම බලන්නකෝ අපි නියෝජනය කරන්නේ මොකද්ද? ආ මෙතන බලන්න මේක කොහොම කොහොම සිස්ටම් එකක්ද මේක හදලා තියෙන්නේ අතීතයේ ඉඳලා. ඉතින් ඒක නිසා ඒක නෙවෙයි භික්ෂුන්ගේ භූමිකාව ගැන කතා කරන්නේ. දරුවෝ අපිට තියෙන භූමිකාව. නිකම්ම නිකන් නෙවෙයි ඕගොල්ලෝ මේ හම්බ කරලා මොන කාටවත් බයකටද මේ දෙන්නේ? නෑ. ගිහියන්ට තියෙනවා ගිහියන්ට අදාළ කොටසක්. වර්තමානයේ ඒකත් අපි කතා කරන්න ඕන. දැන් ගිහිය වහනකම් කරන්න පටන් ගන්න මහනුන් ගිහිකම් කරන්න පටන් ගන්න. ඒකත් පටලවිල්ලක්. වෙලමම සාකච්ඡා කරන්න ඕන. ඒකට භික්ෂුන් වහන්සේල හැටියට අපිට පැවරිලා තියෙන භූමිකාවක්. ඒකට කියන්නේ භික්ෂු භූමිකාව කියලා. ඒක ඓතිහාසිකයි. ඒක උදුර ගන්නවත් ඒ කියන්නේ ප්‍රශ්න කරන්නවත් බෑ කාටවත්. ඒ ඓතිහාසික භික්ෂු භූමිකාවට අදාළ දේ. ඒගොල්ලෝ කිව්ව හැටියට හරි හම්බ කරන්න ඕන, ඉගෙන ගියා ගන්න ඕන, විවාහ වෙන්න ඕන, දරුවෝ හදන්න ඕන, ඒ ගිහියන්ට අයිති වැඩ. එතකොට ඒ කරන ගමන, ඒ සියලු දුක් මහන්සියෙන් සියල්ල කරන ගමන් අංසරත්න ලක්ෂ කරනවා. හාමුදුරුවන්ට සියපසෙන් උපස්ථාන කරනවා. මොකද ඒකේ බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට වෙලාවක් නැහැ. දරුවෝ මල්ලෝ හදන්න ඕන. යුතුය ඒක සම්පූර්ණ කරන්න ඕන, මගුල තුලාවට යන්න ඕන, ආදි වශයෙන් කොච්චර තියනවද සමාජීය ජීවිතේ කොච්චර දේවල් තියෙනවද යුතුයම් ඉෂ්ට කරන්නේ. ඒක කරන ගමන් රටට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවද, ජාතියට මොකක් හරි අනතුරක්ද, මොකක් හරි සංස්කෘතික ආක්‍රමණයක්ද, ආගමික මොකක් හරි ඝට්ටනයක්ද, ඒවා පිළිබඳව වගකීම තියෙන අපිට. ඒ නිසා තමයි දුරුත්‍යා අනතුරක් වෙනකල කෑගහල කියන්නේ වැඩේ යවුර පොට්ට සූදානම් වෙනවා කියලා. ඒක හිතපපෝ තියෙන මිනිස්සු කය හොඳට අපි කියන්නේ සරිඥානක මිනිස්සු ඒකට කන් දීලා ඒකට සූදානම් වෙනවා. ඒකට ඉඳන කර්ම නොදන්න උදවිය අපේ හඳුරු මතක් කළා වගේ නින්දා කරයි අප්‍රසංසා කරයි අපිට අදාළ නැහැ. ඒක එකලගේ ඩියුටි. අපි අපේ ගේ දැන් මේක අපි බය වෙන්නේ නැහැ. අපි ඒකට බය වෙන්නේ නැහැ. අපි අපේ රාජකාරිය සම්පූර්ණ කරන උන්ගේ වැඩේ කරනවා. අපිට ඒක අදාළ නැහැ. උන් කරගන්න පොවි වරයි යයි අපි අපේ රාජකාරිය කරනවා. නේද? ඒක පොවි කාලේ උඩ දකින්න ඇත්තේ මේ මොනවත් නැහැ. මේ දෙන්නම කිරගල්ලා. හැබැයි පුරේර හාමුදුරුවන්ට ආදාහනය කරන්න දෙන්නේ නැහැ. අපි දැන් ජපානයේ ඉඳලා ගොඩ බැස්ස විතරයි ලංකාවට. ඕල් ගහලා 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 මම නැහැ නේ හොයා ගන්න නැහැ. අපිට වැදගත් තුන යන්නේ මේකට ගිහිල්ලා මේක ආදාහනය කරපුවාම ආපහු අධිකරණයට එයිද ගිරේදයිද නැහැ. අපේ රාජකාරිය මොකක්ද? හාන්දු තමයි බලවත් කරලා තියෙනවා. බෞරු හාන්දු විදියට ආදාහනය කරන්න ඕනේ. ඒක අපේ රාජකාරිය. ඒක අපි කළා නඩු දානකේ කොනක නඩු දාපදේ.
ඒක ඊළඟට මොන දේ වුණාද? එතන මම කියන්න හදන්නේ අපි මේ කරන්නේ දරුවෝ කාගවත් දේශපාලන කොන්ත්‍රාත් එකක් නෙවෙයි. ඕගොල්ලන්ට අපි කතා කරන්නේ සිංහලයන් විදියට. ඒකේ UNP සිංහලය, ශ්‍රී ලංකා සිංහලය, පොරොත්තු සිංහලය, ඒක එක තාලේ සිංහලය බෙදලානේ. ඉතින් මේ දේශපාලන කතා අපිට අදාළ නැහැ. අපි කතා කරන්නේ ජාතියක් හැටියට අපිට මුහුණ දෙන්න වෙන අනතුරු ගැන. දැන් උදාහරණයක් විදිහට පාස්කු ප්‍රහාරේ සිද්ධ වුණා. 2012 ඉඳලා අපි කිව්වා ඒ ප්‍රහාර කැබලි වෙනෑනේ මේක UNP කාරයෝ ඉන්නවද, ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවද, රතුගැට්ට කාරයෝ ඉන්නවද, මේ මොකක් කැබලි වෙනෑනේ, එතන කතෝලිකයෝ ඉන්නවද, ක්‍රිස්තියානියෝ ඉන්නවද, හින්දු අය ඉන්නවද, ඒ මොනක්වත් මේ 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 ජාතකයට විශේෂ වුණේ නැහැ. නිසා මම දැන් ඔයගොල්ලන්ට කියා දෙන්න හදන්නේ අපිට භික්ෂුන් වහන්සේලා හැටියට පැවරලා තියෙන ඓතිහාසික රාජකාරියක්. ඒ ඓතිහාසික රාජකාරිය ගැන ප්‍රශ්න කරන්න බෑ කාටවත්. ඒක හරියට පන්සලේ ඝණ්ඨාරයක්. පන්සලේ ඝණ්ඨාරයක් කියලානේ මොකටද? සේවාව වෙලාවට ඝණ්ඨාරය ගහනවා, පූජා වෙලාවට ගහනවා, විශේෂ අවස්ථාවල ඝණ්ඨාරය නාද කරන. හැබැයි ඒවා එක එක රිද්ම් වලට තමයි ඒ කරන්නේ. රිද්මේ වෙනස් අවස්ථාවෙන් අවස්ථාවට. හැබැයි මේ සියලුම රිද්මයන් පරදවලා ඝණ්ඨාරය හයියෙන් ගහගෙන ගහගෙන යනවා. එතකොට අපි තේරුම් ගන්නවා මොකක් හරි ලොකු හතරදරයක්. මේක තාලයක් නෑ. ඒ වගේ තමයි අපි ජාතියට, ශාසනයට, රටට විපත්‍යක් වෙන විදිහට අපි බෑ නිකන්ද වෙන්න අපි ඒක තේරෙන භාෂාවෙන් විශ්වත කතා කරලා පහතට දෙනවා. නමුත් දේශපාලන ක්‍රමය මොකක්ද? මුල් පුරුදු කරලා තියෙන්නේ අර මේ දෙන පරිවිදේට කම් දෙන්න නෙවෙයි. පරිවිදේ දෙන එකගේ හැඩය බලන්න. අපිට වැඩක් නැහැ නේ ඝණ්ඨාරය රත්තරන් පාට ගල්ලාද? රිදී පාටද? ඒක එල්ලලා තියෙන්නේ කොක්කකද? ඝණ්ඨාර කුරුලද? ගහකද? ඝණ්ඨාර ගහන එක නයිලෝන් එකක්ද? එහෙම නැත්නම් වෙන කම්බියක් අපිට වැඩක් නැහැ නේ. වැදගත් වෙන්නේ මොකද්ද? ගණ්ඨා නාගෙන් නිකුත් වෙන පණිවිඩය. දැන් අපි හාමුදුරුවෝ විදිහට අපිට ඉන්නවා නායකයෙක්, අපිට ඉන්නවා චින්තකයෙක්, අපිට ඉන්නවා ගුරුවරයෙක්. හොඳට මතක තියාගන්න අපි ජාතියක් විදිහට රැකුණේ එකම නායකයෙක් අපිට හිටියේ, එකම ගුරුවරයෙක් අපිට හිටියේ, එකම චින්තකයයි අපිට හිටියේ. කවුද? ලෞතුරා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ගුරු කොටගෙන නැගිටපු ජාතියක් අපි. බලන්න තුරුණුවන්ට මුල් තැන දීලා තුරුණුවන් ළඟ දන නමල වැඩ කරපු හැම රජෙක්ම අතීතේ රට සශ්‍රීක කරලා තියෙනවද නැද්ද? රට සශ්‍රීක කරලා තියෙනවා. ඒ තුරුණුවන් සරණ කරගෙන වැඩ කරපු හැම වෙලාවකම බලන්න ඒ රජවරුන්ගේ දෘෂ්ටිය, ඒ රජවරුන්ගේ දර්ශනය දැක්ම මේ අවුරුදු පහේ දර්ශ දැක්ම වල නෙමෙයි. අවුරුදු 1000 දුර දැකපු රජවරු අපිට හිටියේ නේ. රට ජනරාජපුරයේ මේ අභිමානේ අපේ අපි ලංකාවේ ගැන කතා කරන්නේ ඒ රජවරු ගොඩනගපු දේවල්. එතකොට ඒ දැක්ම පහල කරගත්තේ තුරුණුවන් මුල් කරගෙන. ඉතින් තුරුණුවන් ආරක්ෂා කර ගැනීම තමයි අපේ ජීවිතය උනේ. අපේ නායක බුදුහාමුදුරුවෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ හතර ගොල්ලන්ගේම නායකයා කවුද? බුදුහාමුදුරුවෝ තමයි අපේ නායකයා. උදාහරණයක් ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. අනායකා විනස්සන්ති, නස්සන්ති බුතාය. නායකයෙක් නැති වුණත් විනාසයි, නායකයෝ ගොඩක් කිරියද, නායකයෙක් නැති වුණත් විනාසයි, නායකයෝ ගොඩක් කිරිය විනාසයි. පහුගිය ජනාධිපතිවරණයම ජනාධිපති අපේක්ෂකව 30,000ක් නේ අත ඉතුරු වෙන්න තිබ්බා. එතකොට නායකයෙක් නැසත් විනාසයි, නායක ගොඩක් කියත් විනාසයි. සාමාන්‍ය ස්වභාවය තමයි ගිහි මෙතන බලය කියන කාර්යභාරෙදි මිනිස්සු වෙනස් වෙනවා. ඒ විදිහ ක්‍රියාමාර්ග තෝරනවා. ඒක ස්වාභාවිකයි.
හැබැයි අපි එක කුටුම්භයකට නැත්නම් අපි එක එක තැනකට ගොනු කලන් මේ ධර්මය ඇතුලේ රාජ්‍ය නායකයාගේ පටන් දුගී දුගියා දක්වාම කොහොමද සරණ ගියේ? බුද්ධන් සරණ එච්චා බුදුහාමුදුර තමයි අපේ නායකයා. ඒ එතකොට ඒ සමාධිය තුළ ඉන්න මිනිහට කළ යුතු දේ නොකළ යුතු දේ යායුතු මඟ නොයායුතු මඟ හරි අපූර්වට පැහැදිලි වුණා. නිසා අපේ මේ චාරිකාවේ පළවෙනිම වැඩපිළිවෙල වෙන්නේ අපේ දරුවන්ට මෙන්න මේ බුදු මඟ පැහැදිලි කරා. බුදු මඟ සෝරගන්න කෙනෙක්ගේ ජීවිතේ පරාජය කියලා එකක් නැහැ. මොකද ඕනෑම දෙයක් දරාගෙන අදිෂ්ඨාන ශීලීව නැගිටින්න පුළුවන් මාවතක් තමයි බුදු මඟ කියන්නේ. ඒක හරියට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ තරම් අදිෂ්ඨාන ශීලී මිනිස්සෙක් මේ ලෝකෙ පහළලා ඉන්නවද නේ? බහරේ අදිෂ්ඨානේ හිතලා බලන්න. ඒකට බුදු සිරිත කියවන්න ඕනේ. එතකොට අපි ජාතියක් විදිහට ඉදිරියට ඉදිරි පැවැත්ම සකස් කරගන්න නම් වටපිටින් නැගිටින්න නම් වරත්තපු දේවල් අපි නිවැරදි කරගෙන අපේ මතු අනාගත පරම්පරාවේ ආරක්ෂාව සහතික කරන්න නම් අපේ දරුවන්ට අපේ පස්සේ අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කරන්න නම් එකම වැඩපිළිවෙලයි තියෙන්නේ අපට. ඒ වැඩපිළිවෙල වෙන මොකක්වත් මේ ධර්ම මාර්ගයේ ගොනුවීමම පමණයි. එතන තමයි මේකට උත්තරේ. ඉතින් මොකද අපි ඉඳලා කාලා බීලා මැරිලා යයි. අපේ අපෙන් පස්සේ යන දරුපටවුන් රටක් තියෙන්න ඕනනේ. අපේ අතීත මුතුන් මිත්‍රයෝ කැපකිරීම කරපු නිසා තමයි අද අපි බඩගෙන උගහන්නේ. අපේ දරුවන්ටත් ඒ ඓතිහාසිකම උරුම කරන්න ඕන. දැන් අපි බලමු කොහොමද අපි ධර්ම මාර්ගයට එන්නේ? මොනවද අපිට තියෙන අභියෝග? මම ඉස්සෙල්ලා මතක් කළා බරපතල සංස්කෘතික ආක්‍රමණයක් තියෙනවා. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න නැත්නම් ප්‍රශ්නෙන්න ඉඩක් දාරි. ඒගොල්ලන්ට තමයි මේකට අනාගතේ ඒ ගැටුමේ දැන් බලන්න අපි ගත්තොත් අපේ රටේ තුනේ දැන් ප්‍රධාන ආගම් කීපයක් තියෙනවා. බෞද්ධ ආගමට අමතරව බෞද්ධ ආගම තියෙනවා, කතෝලික ආගම තියෙනවා, හින්දු ආගම තියෙනවා, ඉස්ලාම් ආගම තියෙනවා. දැන් මේ කිසිම ආගමක් ආරක්ෂා වෙන්නේ නැහැ, පවතින්නේ නැහැ කරුණු දෙකක් නැත්තම්. මේ හැම ආගමක්ම ගොඩනැගෙන්නේ, පවතින්නේ, ප්‍රවර්ධනය වෙන්නේ, ආරක්ෂා වෙන්නේ කරුණු දෙකක් මත. අවාසනාවට අපේ උදවිය අපේ සංගයවන්තරත් එහෙමයි මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මේ ඉක්මන් නිවන් ප්‍රොජෙක්ට් අරෝ මේ ඔක්කොම එකම සංස්කෘතික ආක්‍රමණයක කොටස්. ඒවත් කතා කරන්න වෙන්නේ අපට ඒව කතා කරන්න ගිහම අපේ උන් ගහන්නේත් අපිටම. මේ ඇත්ත කතා කරන්න ගිහිල්ලා අපි ඇත්තටම වනේ අතරමඟ තනි අලිවගේ මහත්වරු කී පාරවල් කියනවා. බෞද්ධ සමාජය තුළ මතුවලා තියෙන මේ කෝලංකාරයත් එක්ක හැප්පෙනවා. ඉතින් ඒගොල්ලන් විශ්වාස කරන අනුගාමික උණුත් එකතුලා අපිටම ගහනවා. හරි අමාරුයි. නමුත් ඒ අමාරු වුණත් ඒකට මුහුණ දෙන්න ඕන. ඒක පහදන්න ඕන. මේ ඕනෑම ප්‍රශ්නයක් දෙස අපිට බලන්න උගන්වපු විදිහක් තියෙනවා මගේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවනේ මගේ නායකයා. ගෞරවකත් දේශපාලන නායකයනේ අපේ නායකයා. ඒගොල්ලන්ට සකස් වෙන්න උනානේ අපේ භාවිතාවන් නැතුනේ. අපි හරි විදිහට හරි දර්ශනීයක හිටියොත් ඒක කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ තමයි අපේ නායකයා. බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් දෙස බලන විදියක්. කොහොමද බලන්නේ? හේතුඵල න්‍යාය. හේතුඵල අනුව තමයි ප්‍රශ්න දෙස බලන්න ඕන. ඔයගොල්ලෝ ජීවිතත් එහෙම ගලපගන්න. කවදාක කලබල වෙලා ඉක්මන ලහි නිකන් අවුල් කරගෙන යන එක ප්‍රශ්නයක් ලෙස බලනකොට ඕනෑම ප්‍රශ්නයක් ඇති වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව නොනසා ඵලය නසන්න බෑ.
හේතුවයි හොයන්නේ. හේතුව නැසන් නැතුව ඵලය නැසන්න බෑ. ඒක තමයි හේතුඵල වාදය. මේ ලෝකයේ සියලුම ආගම් වලට අභියෝග කරන්න පුළුවන් එකම වාදයක් මේක තමයි. මොකද නිර්මාණවාදී සියලු ආගමික දර්ශනයන් බිඳ වැටෙනවා මත උනාගත. ඒක නම් ඒක වළක්වන්න බෑ. එතකොට මේ බිඳ වැටීම ඇතුලේ ගොඩනැගෙන උත්තරේ තියෙන්නේ මේ ධර්මයේ ඇතුලේ. ඉතින් ඒක වළක්වන්න උදා මිත්‍යා දෘෂ්ටික බලවේග මේ මොහොතේ වල ක්‍රියාත්මක වෙනවා. බුදුහාඳුනෝ දක්වලා තියෙන ඕනම කෙනෙකුට බලන්න පුළුවන් අංගුත්තර නිකායේ තියෙනවා ඒක ධම්මපාලිය කියලා. ඒක ධම්මපාලිය දක්වනවා හරි ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. මොකද්ද? ඒක ධම්මපාලිය දක්වනවා මහණෙනි චිත්ත වැටකොළු සහ කොහොමද චිත්තයි? චිත්ත වැටකොළු වැටයක් හෝ කොහොමද බීජයක් ලෝකේ ඕනෑම කලාපයක තෙල් බිමක පැල කරොත් කලාපය මොක වුණත් අදාළ නැහැ. අර බීජයෙන් හටගන්නා ඵලය තිත්තම තමයි. කොහොම ඇටයක් අපි ගිහිල්ලා කොරියාවේ ගනල්ල හිටියොත් මේ කොහොම පැන්දා එන්නේ නැහනේ. කොහොමමයි මේ කියන්නේ මිත්‍යාවක්. ඊළඟට ඔය මජ්ක්‍ධිම නිකායේ දක්වලා තියෙන මහා දුක්ඛ කන්ද සූත්‍රේ, දීඝ නිකායේ පාසාදික සූත්‍රේ, අම්බට්ට වාසෙට්ටාදී සූත්‍රවල බුදුහාමුදුරුව අපට පැනවීම කරලා තියෙනවා මිත්‍යාවට ගොඩනැගෙන්න දෙන්න එපා කියලා. අවාසනාවට මේ සහ ජීවන සංහිඳියා මේ වල කොහොම කොරන්නේ මල මම සංකල්පත් එක්ක අර මිත්‍යා දෘෂ්ටික ආගම් දැන් අපට ඇවිල්ලා මේ එකට ඉන්න කතාව මේක හේතුඵලවාදී න්‍යායෙන් බලන්න එපේ අපි. එහෙනම් මතක තියාගන්න මේ හැම ආගමක්ම ගොඩනැගෙන්නේ කරුණු දෙකක් මුල් කරගෙන. මොනවද කියන්න බලන්න. මේ ආගම ගොඩනැගෙන කාරණා දෙක. පළවෙනි එක තමයි ඒ ආගම් වල උගන්වන න්‍යායය. අනිත් එක අනිත්‍යද මොකක්ද? න්‍යායයි අනිත් එක භාවිතාව. කියන්න බලන්න. න්‍යායයි භාවිතාවයි. ඒකට අපි කියන්නේ රිලිජස් ටීචින්ග්ස් ආගමික න්‍යාය ආගමික ඉගැන්වීම් සහ රිලිජස් ප්‍රැක්ටිසස් ආගමික භාවිතාවයි. ත්‍රිපිටක ධර්මයේ ඇතුළේ තමයි අපේ ආගමික න්‍යායන් සහ භාවිතාවන් සදාන් කරලා තියෙනවා. එතකොට බලන්න මම ඔයගලන්ට මේ කරුණු ටික ගැනහැර පාන්නේ මේ ආගම තුල ගොඩ නැගෙන්නේ කියන්නේ මේ බෞද්ධ මාර්ගය තුල අපි සකස් නොවුනොත් අපට අනාගතයේදී මුහුණ දෙන්න වෙන භයානක තරකන්නේ. ඒකෙන් වෙන්නේ කොහොමද? දේශපාලකයන්ට අනුව විවිධ උත්තරයකට දෙනවා. මේක ඇමරිකාව වැඩක් තෙල් අරමුදේ පිළිබඳ ප්‍රශ්නයක්. අර වගේම ඒ දේශපාලන උත්තර. හැබැයි අපි බලන්නේ දේශපාලනේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිට බලන්න උගන්වලා දෙන්නේ මොන න්‍යායද? හේතු ඵල න්‍යායයි. ඒතර හේතු ඵල න්‍යායෙන් ඒ සිද්ධීන් දේශපාලකවම මේක හරියටම හරි. මේවා කියන්නේ දරුවනේ ඔයගොල්ලෝ ඔළුවට අපි දන්නා මොකද මේ දුරු රටක ජීවත් වෙනකොට මොනතරම් මහන්සි වුණත් මොනතරම් කැක්කුම් වුණත් ලැබෙන පොඩි ඉඩේදී හරි Facebook එකට හරි දුවලා බලන්නේ මොකද්ද ලංකාවේ වෙලා තියෙන්නේ කියලා නේද? ඒ රට ගැන හිතන හින්දානේ. ඊළඟට එමුතුමක් ගත්තා ඊළඟට බලන්නේ න්ියුස් ටික තමයි බලන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් අපිට දැන් ඕන මේක එකගාගේ පොය අඳන් උඩ බුදිය ගන්න පරිවර්තනයව ඩේටාවත් විනාශ කරන්න එපා. ඒව නෙමෙයි මේ රට නගන විදිය. මේ ආක දුප්පත් ආකල්ප වලින් නිදිලා පොහොසත් ආකල්පති කරගන්න විදිය. තමන්ගේ තියෙන අමතරමින් ඔයගොල්ලන්ට තියෙනවා නම් පර්චස් 10ක් ඕක ඇතුලේ කුමාරිකා ටිකක් හොවා ගන්න විදිය. අතුල් බක්ටයක් හොවා ගන්න විදිය. නිර්මාත්‍ය ඉගුරු ටිකක් වවලා විකුණ ගන්න විදිය. එහෙම අපි ගොඩ නැගෙන්න එපා. මේ මොනක් කුණු ගොඩක්ද මේ? ඒක නිසා
අපි බලන්න ඕන ඉස්සරලනේ ආගමික වටපිටාවන් ගැන අපි බලන්න ඕන අපිට වඩාත්ම තරදරේ ඉන්නේ කොහෙන්ද. එනිසා අපි ඉක්මනින් දැනුවත් වෙන්න ඕන. මේ දැනුවත් කිරීම කරන්නේ කිසිම මිනිස්සෙක් කෙරෙහි තුන්හිතකවත් වෛරයකින්වත් ද්වේෂයකින්වත් නෙවෙයි. ආගම් පරි නෑනේ, ඒ කියන්නේ මිනිස්සු පරි නෑනේ ආගමික ඉගෙනීම් වල මේ ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා ආගමික ඉගෙනීම් කෙබඳයි කියලා දැනගැනීමට අපිට අයිතියක් තියෙනවා. ඒක කියාදීම අපේ යුතුකමක්. එතකොට මේක හොයන්න පටන් ගන්න, කියවන්න පටන් ගන්න. දැනුවත් වුණාට පස්සේ අපිට තරජනේ මිදෙන්න පුළුවන් නේද? එහෙම මේක නොදැනගත්තොත් අපි දැනෙන්නේ නැතුව තරජනේට ලක් වෙනවා. ඒ මිනිස්සු එන්න අසමගි වෙනවද, සමගි වෙනවද? සමගි වෙනවා. එන්න දුර්වලද, පොහසත්ද? මේ දුර්වලද ශක්තිමත්ද? ශක්තිමත්. දුප්පත්ද, පොහසත්ද? පොහසත්. ඒ එන මාර්ග වලන්නේ හොරගම කල එකට කරනවා නේද? එන්න පොහසත්. ඒ වගේම ජාතියක් විදිහට මොන ගැටලු ඒවලගේ ප්‍රශ්න තියෙනවද නැත්නම් හැබැයි ජාතියක් විදිහට හැරිම එක මුතුයි කවදාකවත් තමන්ගේ පාව දෙන්න දෙන්නේ නැහැ බැරිම නම් තමයි ඒ වෙනතකට යන්නේ. දැන් ඒකට හොඳම උදාහරණය ලංකාවේ චෝදනාවක් නැගුණා ආණ්ඩුකාරවරු දෙන්නෙකුටයි කැමැතිෙකුටයි තුන් දෙනාටයි චෝදනා කරේ. මෙන්න යකෝ ඔක්කොම ටික අයින් වෙනවා. මොකද්ද ඒකෙන් පෙන්නේ? ඒගොල්ලෝ දරණ නම්න්නේ දේශපාලනේ ඉස්සරහද ආගම ඉස්සරහද? ආගම ඉස්සරහ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපේ පන්සල්වල දැන් මගේ පන්සල අපේ පන්සල් දැන් කොළඹනේ තියෙන්නේ. අම්මව මෝල් ගහක්වත් නැහැ නේ පන්සලේ. ධම්මලං හඳුනේ තියෙනනේ වංගිරිය මෝල් ගහ හරි මොකක් හරි අනුසරකට මොනද මෝල් ගහ හරි ගන්න බැරිය. අපේ රටේ පන්සල් තියෙනවා. ඔය වත්ත සුද්ධ කරන මොන හරි විසිකැත්තක් මොන හරි පොරවක් කරන අපේ පන්සල්වල ආවද දිනවයි අපි. පැය 24ම දොරවල් ගේට්ටු ඇරලා දාන. හරිම નિરાයුද අවිහිංසාවාදී ආගමක්නේ අපි අදහන්නේ නේද? අවිහිංසාවාදී ආගම ඕන කෙනෙක් කරන ධර්මශාලාවේ විදිහ ගන්න අපිට එහෙම සැකයක් තිබුණ නැහැ නේද මහත්මිය? ඕනම වෙලාවක දැන් ඔය වර්තමානයේදී ඔය වරහතුරු ප්‍රශ්න නිසා ගේට් ලොක් කරගන්නේ නැත්නම් ඇත්තටම පරිශ්‍රයතරම ඕපන්. එතකොට අපි කල්පනා කරන්න ඕනේ නැද්ද අවිහිංසාවාදී ආගමක් අදහන මිනිස්සු හිංසාකාරී ආගමික ඉගැන්වීම් මත සන්නද්ධ වෙන සමාජයකින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕනේ නැද්ද? ඒ කතා කිරීමේ ජාතිවාදයේද? ඒක ආගම්වාදයේද නැහැ. අපි කතා කරන්නේ අපේ තියෙන දේ රැකගන්න මිසක් අනුගමනය කරන දේ නෙමෙයි. අපි දෙකම අනුගමනය කරනවා. ඒගොල්ලන්ට නෑ ඕක ඒකාලිකක්නේ. ඒ කාලය යකෝ දැන් ඒ කාලට දාගෙන නෑ මේක මහල දාපුවා මේ වගේ නෑ කියන අපි පරිප්පක් කන්න ඕනේ. ඒගොල්ලන්ට මේ කොහේ හරි එකක මේ ලියා තියෙන දෙයක් හින්දා දැන් මේව බය නැතුව කතා කරනවා ඇමරිකාවේ, රුසියාවේ කතා කරනවා, ඉන්දියාවේ ඕනම කෙනෙකුට අන්න ඒවට කාලෙම ඉඩම් කරන්න ඕනලු ඩේටා. NDTV වගේ ගත්තොත් හැම දවසකම පැය 6ක් වෙන් කරලා දැන් අපිට එහෙම සාකච්ඡාවක් තියෙනවද අපේ රටේ? දැන් මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට නේද ඔයගොල්ලන්ගේ නංගිල මල්ල දුවා දරු ඔයගොල්ලන්ට නේද අනාගතේ මේවට මුහුණ දෙන්න වෙන්නේ? අපි බැරිලෑ. එදාට අපේ පිළිරුව අඹල වැඩක් නැහැ. ඒ පිළිරුව වලට මල් පහක් දීලා නනේ මේක කිව්වනේ මේ යෝධය ගේ යවරන්නේ. මැරිලානේ. අපට වැදගත් වෙන්නේ එන්න තියෙන තරජනේ වේලසෙන් වළක්ව ගන්න. දැන් අපි ළඟ තියෙන ලේඛන පරීක්ෂා කරලා බලපුවාම හිතාගන්නවත් බැහැ මේ තරම් මේ සිංහල සමාජයේ ඇතුළට ගිහිල්ලාද කියලා. ඒ කියන්නේ සිංහල කෙල්ලෝ දැන් අපි හොයාගෙන තියෙන එක 10000කට වැඩි වෙන අපේ කොහේරි වැරද්දක් තියෙනවා නේ. සා කවදාකවත් තමන්ගේ වෙන්දෑවරුන්ට සහෝදරයන්ට ආදී වශයෙන් අපේ අයට ඒ අවශ්‍ය ආදරය රැකවරණය ඒ පෝෂණය උන් ආදරෙන් බලා ගැනීම ගැහැණියෙක් කියන්නේ කොච්චර සම්පතක්ද ජාතියකට? ගෑනු දරුවෙක් කියන්නේ ආ පිරිමින්ට තනින් ළමයි හදන්න බෑනේ. ගැහැණු දරුවෙක් නැතුයි ගැහැණු දරුවෙක් තමයි මේ සංස්කෘතිය මේ ශිෂ්ටාචාරය මේ වත්කම් ගෙන යන්න පුළුවන් උවමනා කර මේ පරිසරය හදන්නේ අම්මා කෙනෙක්නේ. එතකොට ඒ අම්මා කෙනෙක් සම්මාදිෂ්ඨික අම්මා කෙනෙක් මිත්‍යාදෘෂ්ටියට ගොදුරු වෙනවා කියලා කියන්නේ ඒ කොච්චර භයානකයි. දැන් අපි අපේ මේ රියද පාලක උඩු පුරා ගන්නවා පිස්සෝ වගේ. හැබැයි
මධ්‍යස්ථාන 200ක් පිටවල තියෙනවා ඉතින්. මධ්‍යස්ථාන 200ක් මේ කන්වර්ෂන් සඳහා හොඳ තැනගෙන මේක තියෙන්නේ. දැන් මතු පිටේ මොන මොන දේවල් ඔය තරම් ඔය අපිට ඔය වෛරය හැදුනේ. ඒගොල්ලන්ගේ හීන බිඳරටනනේ මේව හෙළදරව් කරනකොට. ඒසා බොහොම වෛරෙන් පටන් ගත්තා. ඊමේජ් එකට ගහන්න පටන් ගත්තා. ඉකොනොමියකට ගහන්න පටන් ගත්තා. මේ වාරයේ කුමන්ත්‍රණ කිව්වා, ඩීල් කිව්වා. අපි ඉරෙන් සැලොන්නේ. අපි අපේ ආරම්භන වෙනදී අපි පෙරේ හිටියා. අපි විතරක් නෙවෙයි දෙමළ සමාජය. විශාල ප්‍රමාණයක් ඒ කන්වර්ට් කළා ඉවරයි. අපි දන්නවා මේ මේ විහාරය කියන මේකට 15000ක් ගන්න බැහැනේ මේ 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 විහාරයේ තුරුනේ මේකට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. රටක් පුරක් එහෙමයි. රටකට ඕනවට වැඩිය බර දරන්න බැහැ. එතකොට අපි ඒවා නීති මගින් පාලනය කිරීමට අවශ්‍ය කරන මතවාදය අපි හදන්නවා. ඒවා හදන්න බෑ මේක දැනුවත් වෙන්නේ නැතුව. දැන් ඔය පැටල දේවතුන්ගේ නම් පිටින් අපි කියවෙන්න මෙන්න මේගොල්ලෝ ගිහිල්ලා මෙන්න ඊජිප්තු දිහා හම්බෙච්ච කට්ටිය මෙන්න ෆොටෝ අනේ හාඳුන්නේ. ඒ දවසෙදී මොකම ඈ මම කියන්න උමනාව තියන්නේ පහුගිය කාල සමය තුල වැඩි වෙලා තිබි තාම හොයාගන්න බෑ මේ මුදල් ආවේ කොහොමද කියලා. රෝන්ඩියල් සිස්ටම් එකට ආවද, ඔය මැනික් ජාවාර මහරා ආවද, මොකද්ද කියලා ඩොලර් බිලියන 26ක සල්ලි ඇවිල්ලා තියෙනවා අපේ රටට. අපි එක රැයක් හරියට නොනිදා කිසිදු විවේකයක් නොගෙන මේ 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 විපත මේ මිනිස්සුන්ට පහදන්න තාමද වැඩ කරන අපිට කොච්චර මිනිස්සු දේවල් කිව්වා. අපි සපක් කියලා දෙයක් ඉන්නේ නැහැ මේ ජීවිතේ. මොනවාරි කන දෙයක් විතරයි, වළඳන දෙයක් විතරයි. මොකද මේ අනතුර ඒ තරම් බරපතලයි. ඩොලර් බිලියන 26ක සල්ලි ඇවිල්ලා තියෙනවා මොකටද? එකක් සංස්කෘතික මේ වශයෙන් ඒ ආක්‍රමණය. දෙවනි එක අපේ හදවත් බඳු ඉඩම්. රටේ ඕනම තැනක තියෙනවනේ හાર્ට්ලෑන්ඩ් කියන ඕනම ලෝකෙත් මේ රටවලත් එහෙමයි. හાર્ට්ලෑන්ඩ් කියන හඳුනගත්ත කොටසක් තියෙනවා. හදබිම්. ඒ හදබිම් පව දැන් අපේ ආක්‍රමණය කරලා ඉවරයි. සොලොස් මස්ථාන, අට මස්ථාන මේ ඔක්කොම කවුද බලන්න වට කරගෙන ඉන්නේ? එතකොට මේ ඩොලර් බිලියන 26ක සල්ලි වලින් අත වශයෙන් මේ ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක කරන්න පුළුවන් අපිට විතරයි. මේක පාලනය නතර කරගන්න. නතර කරගෙන ඉන්නේ මිනිස්සු බල ගන්නන්න පුළුවන් අපිට. ඒක දුටුගැමුණු දිහේ දේවාලම් පිරිසාවත් ඒගොල්ලෝ එයාටත් එක් කරන්න බෑ. රාජ්‍ය හසුරවන්නත් එක් කරන්න අමාරුයි. ඒගොල්ලන්ට පුළුවන් අපි හදන අපි ගොඩනගන මතවාදයේ නීති බවට පත් කරගන්න පුළුවන්. ඈ මොකටද මේ මුදල් ලැබෙන්න තියෙන්නේ? ආක්‍රමණ කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොටස් දෙකකට. පළවෙනි ආක්‍රමණය මෘදු ආක්‍රමණයක්. අනිත් ආක්‍රමණය දෘඪ ආක්‍රමණයක්. ප්‍රභාකරන්ගේ ආක්‍රමණය දෘඪයි. අපට ඒක තේරෙනවා. අපිට පරිස්සම් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රභාකරන්ගේ ඒ දෘඪ ආක්‍රමණය අනීතිකයි. නීතියක් නීත්‍ය අනුකූල නැති හින්දා කවුරු හරි කෙලෙ මිනිහෙක් අව ගහලා දැම්ම ඉවර කරනවා. ආයෙ ගිහලා ඊළඟ ටික ඕන විදිහට අපිට හසුරවන්න පුළුවන්. ඒකට ඔප්පු නැහැ නේ බලෙන් ඇල්ලගෙන තියෙන්නේ. මෘදු ආක්‍රමණික එහෙම නෙමෙයි කරන්නේ. උගන්නේ සල්ලි වලින්. නේද? එතකොට දැන් ඒ ආක්‍රමණ ක්‍රියාත්මක සංචාරක ව්‍යාපාරේ වැටෙනවා. ව්‍යාපාර කරන අය දාල යනවා. රට හුදෙකලා වෙනවා. ඒතර සම්පත් ටික මොකද කරන්නේ? තියෙන දේවල්. තියෙනවා කල්පනා කරන බෑ. මේක දරන්න බෑ. බැංකු ටිකෙන් එනවා සින්න කරගන්න. කියවා ගන්න බෑ. හොඳම විකල්ප තමයි විකුණන එක. ඒගොල්ලෝ දන්නවද පහුගිය ටිකේ කොච්චර දේපල අපිට අහිමි වුණාද කියලා රටට? කවුද ඒව ගත්තේ කියලා? සරසුම් සහගතව. දවසකට අක්කර 10 ඉලක්කය මතක තියාගන්න. දවසකට අක්කර 10යි. නගරබද ඉඩම්. ඒවට පාවිච්චි කරන ක්‍රමවේද ඒවත් අපි වාගෙන තියෙනවා. අපිට ඒක කියලා තියෙනවා. දවසක් අක්කර 10ක් ටාගට් එක. ඕනම කෙනෙකුට ඉලක්කයක් තියෙන ඉලක්කයක් ගන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. අක්කර 10 ගහන ගියොත් අක්කර 200ක් අපට අහිමි. හේන්නේ නැහැ. අයිලන්ඩ් වයිඩ් රට පුරා ඒවට උපායක් විදියට යොදවලා තියෙනවා. වටිනාකම වගේ 10 ගුණයක් සිට 20 ගුණයක් දක්වා ගෙවන්න. ගෙවනවා. ඒතර කෝ අපේ ආරක්ෂක අංශයක්වත් මේ මුදල් එන්නේ කොහොමද? මේ උපයෝග විදියක් මේව ගැන මොකුත් අවධානය යොමු කළේ නැහැ. ඉතින් අපි කතා කරලා තියෙනවා නමුත්
අපිට ඉදිරියේදී මතයක් අපි ගොඩනගන්න ඕන. අර පහුගිය කාලවල කලා වගේ මේ වෙන 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 කුරු බහුභූතවලට අපේ කාලේ මිඩඟු නොකර මේ ලබාගත් ජයග්‍රහණය අපි කොහොම හරි මේක පවත්වාගෙන නේද අපට අහිමි කරපු දේවල් අපි දිනා ගන්න ඕන. අනාගත ආරක්ෂාව තහවුරු කරගන්න අපි හැමදාම කියන වගේ රටවට ගල වැටපද ගන්න දැන් තමයි අවස්ථාව. ඒක හින්දා ප්‍රමුණිකයාගේ ප්‍රශ්නේ ඉතාම බරපතලයි. මේක නැත්තම් අයාලේ වැඩුණොත් ඉතාම නරක තැනකට මේක වැටෙනවා. ඉතින් මට ওই ටික තමයි කරුණු වශයෙන් කියන්න තියෙන්නේ. තේරෙන වචනේ කියලා දෙන්නේ කියලා. ඒ වගේ නඩු 14ක් තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න ඒ අය ඒ අපිත් එක්ක මේ අමු අමු අපි හරි සාමයට කැමති කියලා නේද? අපි ඉස්සරහ හිට ගන්නවා. මේකට තියෙන උත්තරය තමයි, කියන්නේ මේ වැඩ පිළිවෙලකට මුහුණ දෙන්න තියෙන උත්තරය තමයි අපි ධර්මයේ තුල ගුණ වීම. ධර්මයේ තුල ගුණ වීම කියන්නේ අපි අනිවාර්ය වශයෙන් කොතන හිටියත් කොච්චර අමාරු වුණත් ඔයගොල්ලෝ මේ හරි හම්බු කරන දේ නිකන් නාස්ති කරන්න නෙමෙයි. උගුරු කොහොම නාස්ති කරන්නේ නැහැ. අපි පන්සල් හදමු පස්සේ ඒ දේවල් පස්සේ කරත හැකි. ඉස්සර වෙලාම අපේ ජාතිය බඩකට පිරුණු ජාතියක් බවට පත් කරගන්න. කාලා දීලා සන්තෝෂයෙන් ඉන්නුන්ට තමයි බණ කියන්නේ. නේද? ඒ නිසා අපේ වැයම වෙන්න ඕන අපි ආර්ථිකය අපි මූණ දෙන්න බෑ නැතුව. ඒක ආණ්ඩුවකට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපිටමයි කරන්න පුළුවන්. ඒක නිසා පර්චේසේ හරි මොකද නැත්තම් මේ දක්වා තියෙන භාවිතාව තමයි දෙමළ මිනිහා රත්තරන්ගේ ගුදු කරනු සිංහල එක යකඩ කෑලි ප්ලාස්ටික් කෑලි ගුදු කරනු අරුන් ටික ඉඩම් ටික ගන්න නැහැ. අපි හිතින් ඉන්න කයි වර්ග කටින් බතල හිටව හිටව අම්මක මේ කයි වාර වල හැටියට කටින් බතල හිටවන්න කයි වාර ගහපු වෙලාවේ බතල හිටෙවුවා නම් මුළු ලෝකෙටම බතල දෙන්න තිබුණා අපිට නේද? ඉතින් ධර්ම මාර්ගයේ කියලා කිව්වේ ඉන්න තැන කොතනද කියන එක නෙවෙයි වැදගත්. ඉන්නේ එක ගොඩේ ද කොහොමද මේ ඉන්න තැන එක මිනිත්තු පහයි වෙන් කරන්න ඕන. අවමතරමින් තිසරණේ සරණ ගිහින් පන්සිල් සමාදන් වෙලා මිනිත්තු දෙකක්වත් බුදුන් වහන්සේ බුදුන් නැදලා බලන්න කොච්චර වාර හවුහරණ තියෙද කියලා ජීවිතේට. නොදැනීම එක දෙතුන් මාසයක් වගේ කරන්න බලන්න අපිට ආයි මොනවත් මේ අංජනන් එළිය ඕන නැහැ ගමන යන්න. මොකද තමන්ගේම හිත තමන් තුළම තමන්ගේ සිත පාලනය වෙනවා. තමන්ටම තමන්ගේ හිත පාලනය වෙනවා. ඒ හිත ඇතුලේ සමාධිය ගොඩනැගෙනවා. ඒ සමාධිගත හිතින් අපිට පුළුවන් ඕනෑම තැනකට අපේ ජීවිතය හසුරුවන්න මෙහෙවන්න. මයි ජාතික ආරමුණ මේක නිකන් සාදු සාදු කියලා නිවන් දක්කන එකක් නෙවෙයි. මේකේ තියෙන ජාතික ආරමුණක් ඒකේ අදහස් කරන්නේ රටේ ඉන්න අපේ හාමුදුරුවරු දැන් 40,000න් හාමුදුරුවරු 30,000කට අපි කතා කරමු. ලක්ෂ 4,750යි. දැන් මම මේ අවුරුදු 20ක් තිස්සේ වැයම් කරන බෞද්ධයන් ගැන බැංකුවක් පටන් ගන්න. හත පහක් දෙන්නේ නැහැ. ජාතික වැඩකට